හරි මල්ෂාන් කොහොමද මෙයාව කරපිට ගහන්නේ 120 කියෙන් බෙදනවද හතරින් සර් හතර කීයද 30යි බෑ කරපිට වෙන්නේ හතරෙන් එකයි නේද ඔව් සර් එකෙක් දන්නම් එකෙක් ඍණ එහෙම කියලා මේ දුන්න ගාන ඍණ කරනවා නෑ සර් නෑ අපිට ආපු උත්තර ඍණ ඍණ කරන්න ඈ තේරුණාද निर्माण ඔයාට හිතෙන විදියට පැන්සලෙන් ඉස්තැන් ටික පුරවලා අඳින්න බලන්න සැපියු වක්‍රයට අක් ගාලා ඔයාට හිතෙන විදියට පැන්සලෙන් ඉස්තැන් ටික පුරවලා අඳින්න බලන්න සැපියු වක්‍රේ QS
සපියු වක්‍රය ප්‍රමාණාක්ෂයට සම්බන්ධ වන්නේ ඒකද කියද? ආමල්ජාම් සපියු වක්‍රය ඇවිල්ලා ප්‍රමාණාක්ෂය කපන්නේ කියද? 300 නේද? ආ හිටතරේ එළිය වෙන්න ඕන 300 දීය 300ක් හිටතරට දාන්න. ඊළඟට මෙම සැපියුම් සමීකරණයට අදාළ සැපියුම් මිල සමීකරණය ප්‍රතිලෝම එක්කෙනා කොහොමද හදන්නේ? PS PS ඍණ 60යි ධන 5න් එකයි කිව්වා. ආයි ඒක ලියවෙන්නේ ඒ ස්ථානේ. PS සමාන ඍණ 60 ධන 5න් එකයි QS බැවින් සැපියුම් වක්‍රයේ මිල අක්ෂයට සම්බන්ධ වන්නේ මිල රුපියල් ඍණ 60 දී. අන්න හරි නිකම් බෑ ඍණ 60 මේ හරිය ඇති ඍණ 60 නේද? අපි කඩේරි වලින් මලතු හොඳ අදිමු ඍණ 60 තියන ඕන. සරල රේඛාවක් අඳින ලක්ෂ කීයක්ද නම් ඉන්න ඕනද මාෂාන්? දෙකක් සර්. දැන් ලක්ෂ දෙක හරි නේද? හරි සර්. මෙයයි මෙයයි. දාලා පුතා. උඩට අඳින්න ඕන හැබැයි ඈ. ඔයා මෙතන නතර කරන්න දිගට අඳින්න ඕන උඩට. රයිට්. ඔන්න කතා. වැඩේ තේරුණාද? ඔව් සර්. රයිට්. ඊළඟ බලන්නකෝ සපුවේ මේ යන වේගය නේද? ඉල්ලුම අපිට අක් ගාලා ඉවර කරේ නෑ ඒක හරි විදිහට බලලා මෙයා කරා දැන් ඉතින් සපියු පැතිරි යන්නේ රයිට් ඊළඟට කියනවා සපයුමයි සපයුම් ප්‍රමාණය අතර වෙනස ඔන්න මල් ලියනවා මල්ෂාන් මේකේ සපයුමක් පේනනවද මල්ෂාන් මේකේ සැපයුම පේනවද? ඕනේ සර්. මොකද සැපයුමේ නාඩිය? සමන්ත සම්බන්ධය. ඉතින් මේකේ සමන්ත සම්බන්ධයක් පේනවද? මේ තියෙන සමන්ත සම්බන්ධ ලේඛන ඔය තියෙන. ඕ. ඔව්ද? ඔව් සර්. ආයෙනම් මේ දෙකම රවුම් කරාම යා කවුද? සැපයුම. සැපයුම. මේකේ පුතා සැපියුම් ප්‍රමාණය පෙන්වනවද? ඔව් සර්. හරි සැපියුම් ප්‍රමාණය තියෙනවා මේ දෙකේදී 20 කියන සැපියුම් ප්‍රමාණය. ඔය කියන සැපියුම් ප්‍රමාණය හතර දිදියත් එමයයි ඔය ඔක්කොම සැපියුම් ප්‍රමාණ එහෙනම් මේ සමස්ත සැපියුම් ලේඛනය එයා නිරූපණය කරන කවුද සැපියුම ඒක ඇස්සේ 1 මිලකට මේ පෙන්වන්නේ කවුද සැපියුම් ප්‍රමාණ එහෙනම් මේ ලේඛනය මේ ගෙන ආපුවාම මෙහෙම වක්‍රයක් ආවා කියලා හිතමු අපි මේ වක්‍රෙම පෙන්වන්නේ කවුද පුතා මේ සමස්ත වක්‍රෙම සැපියුම ඔන්නේ සමස්ත වක්‍රයෙන් බලන්න පුතා සැපයු. ඒ වක්‍රේ මෙන්න මෙහෙම එක එක ලක්ෂ වලට පෙන්වන්නේ කවුද ඔය? සැපයුම් ප්‍රමාණ. සැපයුම් ප්‍රමාණ. වැඩේ තේරුණාද? ඔව් සර්. එහෙනම් සමස්ත සම්බන්ධයද කියලා සැපයුම නේ? ඔව් සර්. ඒ සම්බන්ධය ඇතුලේ තියෙන අර පොඩි එක සම්බන්ධයකට කියනවා සැපයුම් ප්‍රමාණ. මන්දුර නාඩිය මොකද්ද? කවිය කියන්නේ ඉල්ලුමනේ ඔව් සර් කවි පදේ කිව්වේ ඉල්ලුම් ප්‍රමාණයනේ ඔව් සර් ඒ වගේ තමයි කවිය කියන්නේ සැපයුම කවි පදේ කියන්නේ සැපයුම් ප්‍රමාණයි රයිට් ඕක හිස්තරේ තියෙන කතන්දරේ දාන්නම් ඒක බලලා ලියා ගන්න ඒවා පොඩි දේවල් රයිට් ඊළඟ තව මාතෘකාවක් සැපයුම් ප්‍රමාණය වෙනස් වීම සහ සැපයුම වෙනස් වීම බලන්න සපයුම වෙනස් වර බලන්න ඔයගෙ දෙන්න මේ ඉල්ලුම වෙනස් වීම මතකද මල්ෂාන්
प्रमाणे इल्लुम वेनस वेद्दी वक्र मोनवाद वेन्नु पणिनो वक्र पणिनो इल्लु प्रमाण वेनस वेद्दी लक्ष्य विदन्नेनो बै विद्यांगुना गेन दान मारु करनो वक्र तमा विद्यांगुना गमन करनो गमन करनो लक्ष्य मोनवाद नो गमन करनो गमन कर ए पुता इल्लु मेने औ सर මේ බලන්න illum ma illum ප්‍රමාණය ප්‍ර illum වෙනස් වෙද්දී වක්‍ර පණි illum ප්‍රමාණය වෙනස් වෙද්දී ලක්ෂ ගමන් කරයි සපියුමේ මොකද වෙන්නේ සපියුම වෙනස් වෙද්දී මා මා මේ මා වක්‍රේ පණි ඒත් පණින සපියු ප්‍රමාණය වෙනස් වෙද්දී මොකද වෙන්නේ ලක්ෂ මේ මේ ගමන් කරයි ලක්ෂ ගමන් කරයි අර කතාවම තමයි मंगानवाने सलका अरे गुस्सा दे अरे गुस्सा दे गुस्सा एक आता आते का मत कर ओ सर हाँ ये ना मित्रा इधर नहीं थी सेफ यू कौन था अरे गुस्सा दे क्या ना सेफ यू मत ये तो ना सेफ यू प्रमाण है प्रमाण अर्रा का मत हम ये ना ऐसे सेफ यू में ना सेन ने सेफ यू में करे बालापान है मिला है राना गुस्सा दे क्या ना स ඒවලා කවුද ස්ථාවර දඟලලා තු ඉන්නේ කවුද මිල මිල ඇයි සපිය ප්‍රමාණ වෙනස් වෙන්නේ මිල වෙනස් වෙන එක අනේ කුසාදද ස්ථාවර සපිය වෙනස් වෙනකොට මොකද වෙන්නේ පුතා වක්‍ර පණි කොහෙටද පයින්නේ වමට හෝ දකුණට ඉල්ලුම වෙනස් ඉදි කොහෙටද පැන්නේ ඉහළට හෝ පහළට ඒත් වමට හෝ දකුණට මේ මේ තියෙන ඕ මේ තියෙන හවුද හවුද දැන් ඔය ඉල්ලු වක්‍ර වගේ ඉන්නකො මේ මේ ඉල්ලු වක්‍ර වගේ ඔළුව තියක් කොහෙද බැලලා තියෙන්නේ දකුණට මේ කොහෙද වමට ඒ වගේම සපිය වක්‍රවත් පයින්ද පුළුවන් පැති දෙකයි දෙකයි දකුණට ඕ වමට illuma dakunata gitan weddi wa kiwwa mokadda illuma wedi wamata penna na illuma aduwe sapiyumak wala dakunna pennu sapiyuma aduwe na aragama tama balanna me me irak gahala balanna me peenawada modala thiyena pramana වැඩි වෙනවා ආ එහෙනම් සපියුම වක්‍ර දකුණට පැන්නහම මොකද වෙන්නේ සපියුම වැඩි වේ මමට පැන්නහම අඩු වේ දෙන්නට එකමයි නේද ඔව් සර් ඉල්ලුමේ වේවා සපියුම වේවා දකුණට පයින්කොට
වැඩි වෙනවා මවට පෙන්නහම අඩු වෙනවා රයිට් ඔන්න මෙයා චුට්ටක් වෙනස් ඈ මෙයා චුට්ටක් වෙනස් ඉල්ලුමක් වේනම් පහලට ආව ප්‍රමාණය පැත්තට ආව මොකද වෙලා තියෙන්නේ ඉල්ලු ප්‍රමාණය වැඩි වෙලා හැබැයි පුතා සපීව වක්‍රේ පහලට ගියොත් මොකද වෙලා තියෙන්නේ අඩු වෙලා අන්න ඔතන විතරක් පොඩි වෙනසක් තියෙනවා මතක තියාගන්න ඉල්ලු වක්‍රයේ දිගේ පහලට ගමන් කරන විට ඉල්ලු ප්‍රමාණය වැඩි වේ හැබැයි සපීව වක්‍රයේ දිගේ පහලට ගිය සපීව ප්‍රමාණය අඩුවේ ඉල්ලු වක්‍රයේ දිගේ ඉහළට ගමන් කරන විට ඉල්ලු ප්‍රමාණය අඩුවේ සපීව වක්‍රයේ දිගේ ඉහළට ගමන් කරන විට සපීව ප්‍රමාණය වැඩි වේ වැඩි වේ බලන්න ඕවා තමයි තියෙන්නේ ඊළඟ පිටුවේ තියෙන 6 වෙනි පිටුවේ සපීව ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් දෙකයිලු ඉල්ලු ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් අවස්ථා කීයක් තියෙනවද ඒත් දෙකයිලු ඔව් ඉල්ලු ප්‍රමාණය වැඩි වීම හැවත් ඉල්ලු ප්‍රමාණය වැඩි වීම හැවත් ඉල්ලු ප්‍රසාරණය මතක නැහැ संकोचने ප්‍රසාරණයක් හෝ සංකෝචනයක් වෙන්නේ කවුරු වෙනස් වුණාම ප්‍රමාණය මිල වෙනස් වුණාම නේ අනෙකුත් සාධකයක් වෙනස් වුණොත් සපීවම සහ ඉල්ලුම වෙනස් වෙනවා හරිනේ වැඩේ හරිද හරි එතකොට පුතා ඔන්න අපි 6 වෙනි පිටුව වෙනකන් වැඩේ ඉවර කරා ඊළඟට තියෙන මාත්‍රිකාව සපීවම් නම්්‍යතාවේ අද කතා කරන්නේ ලෝඩ් එක වැඩි දැන් නෝට් ලිය ලිය ගියා නම් සෑහෙන දුරක් යන පාඩමක් නේද මේ? ඔව් සර්. අපි නෝට් ලිය ලිය ගියා නම් තව ලියනවා. ඒ නිසා මම ඔන්න වේගෙන් පැහැදිලි කරලා දුන්නා. අද දාන්න නෝට් එක. සමහර දුවලා පුතාලා සැපියුමේ ටියුට් එකේ නෝට් එක දාන්න සේ අපි ලියා ගන්නම් කියලා තිබුණා නෑ. අපි උපරිම කරන්න ඕන හරිනම් හොඳම දේ තමයි පන්තිය ලියන්න ඕන. පන්තිය ලියන්න. පන්තිය ලියද්දි මේ අපරාධේ වලගේ කාලයේ ඩේටා ටික වැය වෙන නිසා තමයි මම පන්තිය ලියවන්නේ නැත්තේ. එහෙනම් ඉගෙනනකොට පස්සේ තමයි ලියන්නේ. එතකොට අවබෝධයෙන් තමයි ලියන්නේ. ඉගන්නන කලින් ලියුවොත් පුතේ ඔයා ඔහෙ ලියයි යනවා තේරුමක් ගන්නෑ. ඒ නිසා උපරිම උත්සාහ දරන්න ඕන පන්තිය වෙලාවේ හරි පන්තියෙන් පස්සේ හරි තමයි ලියන්නේ. මම අද දාන්නම්. අපි ඉදා ඉක්මනින් සපියුම් නම් මෙතාවේට ආව බලන්න. රයිට්. මේක දෙයියනේ කියලා ඔයා උදව් කරොත් දවස් දෙකකින් විතර ඉවර කරලා දානවා. ඔයා හැබැයි උදව් කරන්න ඕන. ඔදා අද මට මල්ෂාන් සෑහෙන උදව්වක් දුන්නා. මං හිතනවා මල්ෂාන් වගේ ඇති අනිත් අයත් මං ඒකයි මල්ෂාන් අනිත් අය නියෝජනය කරනවා කියලා හිතනවා. එතන ලබන සති උමානිත් ඕක කන්ටිනියු අපි කියන්නේ මේ හරියට අරයි යන්නෝ. බැටන් එක. ඊළඟට හැමෝටම දෙන අවස්ථාව. එහෙම කරමු. හැමෝටම දෙනවා. දැන් කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න කිව්වා දැන් උමානියාව දැන් ඔහොම මම කැමැත්තෙන් දින්නා ඉදිරිපත් වුණාට පස්සේ ඊට පස්සේ නම් කරනවා. දැන් මම වැඩ කරා මේ ස්කෝල් එක ඒස්කෝලේ සාමාන්‍යයෙන් ගුරුවරුන්ගේ නල් ලිස්ට් එකට දිනයක් දීලා තියෙනවා මේ උදේ වැඩසටහන නැත්තම් රැස්වීමේ කතා කරන්න කියලා. එතකොට මේ එක ගුරු වරියක් මැඩම් කෙනෙක් දැන් එයාගේ සේවා කාලය අවුරුදු 20 ගන්න. තාම එක දවසක්වත් කතා කරලා නැහැ. ඈ ඒ කතා කරන වෙන දවසර මොකද කරන්නේ කියන මාංශය නිවාඩුවක් දානවා. එතකොට ඒක ඉතින් ඒ මැඩම් හිනා වෙලා කිව්වා. කිව්වට ඒක පොඩි අවුලක් තියෙනව නේද මල්ෂා? ඔවුනේ සර්. අවුරුදු 25ක් තමන්ගේ ගුරු සේවයේත් ඉඳලා අර රැස්වීමේ තවම කතා කරලා නැහැ කියන්නේ. ඉතින් ඒ හින්දා එහෙම බෑ. මේ පන්තියේ හැමෝම ඔය තමන්ගේ තියෙන කුලෑටි ගතිය. අපි ලැජ්ජා වෙන්න ඕන පවට ඔන්න පවට ලැජ්ජා වෙන්න. පය වෙන්න. ඒ අර පුතා ඉගෙන ගන්න දෙයට ලැජ්ජා වෙන්න ඕනේ නැහැ. කතා කරලා ඉවරයි. හරි.
එතකොට ඉතින් ඔන්න එහෙනම් අද හොඳට වැට්ටික් කරා නම් මෙතාවේ පාඩම අත කරන්නේ නැහැ ඒකට හේතුව ලෝඩ් එක වැඩි එහෙම වුණාම ඔයාට ප්‍රශ්න වැඩි මම ගරන්ටි කුත් දානවා නෝට් එක ලියා ගන්න සඳ හම්බ වෙනවා 6ට සඳ 6ට හම්බ වෙනවා ඒ වගේම පොඩි ඉල්ලීමක් තියෙනවා ඔන්න 2023 පන්ති අද පටන් ගත්තා නංගිලා මල්ලිලා සම්බන්ධ වුණා නාවුල මාතලේ දිස්ත්‍රික්කෙන් එළියට ගිහිල්ලා කැමිලි පිටියේ කෑගල්ල ওই පැත්තෙනුත් සම්බන්ධ වුණා කට්ටිය ඔයාලගේ යාළුවොන්ටත් පුතේ පරිවිඩය දෙන්න නංගිලා මල්ලලට පරිවිඩය දෙන්න WhatsApp group එක හරහා මගේ මෙයා වෙලා ලබන සතිය ඉඳන් පන්ති පටන් ගන්න අද ආරම්භක සම්බන්ධනේ තිබ්බේ හරි එහෙනම් සියලු දෙනාට සුබ සතියක් දිරුවන් සර්ණයි මොකක් හරි අපහැදිලි බවක් තියෙනවා නම් දාන්න මැසේජ් එකක් දාන්න group එකට අද එන්න බැරි වෙච්ච කවුරු හරි ඉන්නවා නම් මට කියන්න කියන්න රෙකෝඩින්ග්ස් මම ඒවන් උපරිම උත්සාහ කරන ගිය සති ටිකත් අද දානවා YouTube එකට බලන්න හරි එහෙනම් සියලු දෙනාටම දිරුවන් සර්ණයි මල්සන් බොහොම ස්තුතියි අද උදව් කරාට දිරුවන් සර්ණයි හරි පුතේ